මෙවර IPL තරගාවලිය 36 වන තරගින් RCB කණ්ඩායම පරාජය කරමින් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද සමත් වුණා. එම පරාජය සමගින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින RCB කණ්ඩායම තරග අටකින් පරාජය පත්ති ඇති තරග සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තරගේ කාසේ වාසි ජයග්‍රහණය කළ RCB කණ්ඩායමේ ආරාධනෙන් පළමුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේදී කඩුලු 6ක් දෙවි ලකුණු 222ක් රැස් කළා. කොල්කටා පළමු කඩුල්ල වෙනුවෙන් පිල් සෝල් සමගින් සුනිල් නරෙන් පන්දුවර 4යි පන්දු 2ක් අවසානයේදී ලකුණු 56ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් පිල් සෝල් පන්දු 14කදී ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුණා. 4/7ක් සහ 6/3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව කොලකටා ලකුණු සංඛ්‍යාව 97ක් වන විට කඩුලු 4ක්ම බිඳ වැටුණා. සුනිල් නරෙන් ලකුණු 10යි, රඝුවංශී ලකුණු 3යි, වෙන්කටෙස් අයර් පන්දු 8කදී ලකුණු 16යි. 4/3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පස්වන කඩුල්ල වෙනුවෙන් නායක අයර් සමගින් රින්කුසින් ලකුණු 40ක් එක් කළා. රින්කුසින් පන්දු 16කදී ලකුණු 24යි, 4/2ක් සහ 6/1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හයවන කඩුල්ල වෙනුවෙන් අයර් සමගින් රසල් ලකුණු 42ක් එක් කළා. අයර් පන්දු 36කදී ලකුණු 50යි, 4/7ක් සහ 6/1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හත්වන කඩුල්ල වෙනුවෙන් රසල් සමගින් රාම්දීප් ලකුණු 43ක් එක් කළා. රසල් පන්දු 20කදී නොදවි ලකුණු 27යි, 4/4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රාම්දීප් පන්දු 9කදී නොදවි ලකුණු 24යි, 4/2ක් සහ 6/2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී දයල් සමගින් කැමරන් ග්‍රීන් විකට් දෙක බැගින් දබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RCB කණ්ඩායමට පන්දුවර 20 අවසානයේදී සියලු දෙනා දෙවි ලබා ගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි. RCB කණ්ඩායමේ පළමු විකට් දෙකම ලකුණු 35 තුලදී බෙද වැටුණා. ආන්දෝලනාත්මක දෙවි යාමකට ලක් වූ විරාට් කෝලි පන්දු 7කදී ලකුණු 18ක් රැස් කළා. 4/1ක් හා 6/2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක පේසස් ලකුණු 7යි. ඉන් අනතුරුව තෙවන කඩුල්ල වෙනුවෙන් ජැක් සමගින් රජත් ලකුණු 102ක් එක් කළා. තරගේ ජය ගැනීමට අවසන් පන්දු වාරයේදී RCB කණ්ඩායමට ලකුණු 21ක් අවශ්‍ය වූ අතර මිචෙල් ලිස්ටාක් යොමු කළ එම පන්දු වාරයේ පළමු තෙවන සහ සිවුන පන්දුවලට 6/3ක් එල්ල කිරීමට කරන් සර්මා සමත් වුණේ RCB කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අභියසටම රැගෙන යමින්. තර්මා පන්දු 7කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 20ක් 4/3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවට දැවි යාමත් සමගින් අවසන් පන්දුවට තරගේ ජය ගැනීමට ලකුණු 3ක් RCB කණ්ඩායමට අවශ්‍ය වූ නමුත් එම පන්දුවේදී දෙවන ලකුණු කරා දෙවි යමින් සිටියදී ලුකී ෆර්ගසන් දුවද්දී දෙවි යාමත් සමගින් තරගේ ජය කොල්කටා කණ්ඩායමට හිමි වුණා. විල් ජැක්ස් පන්දු 32කින් ලකුණු 55ක් රැස් කළේ 6/5ක් සහ 4/4ක් සමගින්. රාජත් පටිදර ලකුණු 52ක් ලබා ගත්තේ පන්දු 23කින්. ඔහුගේ ඉනිමට 4/5ක් සහ 6/3ක් ඇතුළත්. දිනේෂ් කාර්තේක් ලකුණු 25යි. පන්දු යෙවීමේදී අන්ඩර් රසල් ලකුණු 25ට කඩුලු 3යි. පයෙන් පය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.